ආක්‍රමණශීලී දළඹු විශේෂයක් වන සේනානමැති දළඹු විශේෂය 2016 වසරේදී ප්‍රථමයෙන් නයිජීරියාවෙන් සොයාගෙන වූ අතර මේ වන විට අප්‍රිකානු රටවල් 44ක මෙම දළඹු විශේෂය පැතිර ගොස් තිබෙනවා. මෙම දළඹුවන් බඩහිරිඟු, උක්, වී, එළවලු, පළතුරු ඇතුළු භෝග වර්ග 100කට අධික ප්‍රමාණයක පත්‍රවලට සහ බීජවලට හානි කරන අතර උන්ගේ ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් එම භෝග ඉතා ඉක්මනින් විනාශ වෙනවා. මේ වසරේ මේ මාසයේ එම දළඹු විශේෂය ඉන්දියාවේ ප්‍රාන්ත රැස්සක වගාබෙන් විනාශ කළ අතර මෙවන විට සේනා දළඹුවන් අම්පාර දිස්ත්‍රික්කයේ බඩේරිඟු වගා භූමි වලින් හමු වී තිබෙනවා. එමෙන්ම අනුරාධපුර, මොන්රාගල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලටද මෙම දළඹුවාගේ ක්‍රියාකාරීත්වය ව්‍යාප්ත වූ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ පණුවනේ කර්ම ශේස්ත්‍රයේ කිසිම නිලධහරියෙක් මේ බඩේරුම් වගාවට මේ වෙනකම් ගොවියක් ගාවට ඇවිල්ලා කිසිම නිලධහරියෙක් උපදෙසක් දෙන්න මේ අහවල් තෙල ගහන්න කියලා උපදෙසක් දෙන්න කිසිම රජයේ කුසිකර්ම ශේස්ත්‍රයේ කිසිම නිලධහරියෙක් ඇවිල්ලා නැහැ මේ වෙනකම්. ගොවියෝ අසරණ වෙලා ඉන්නේ. සේනා දළඹුවන් කුඩා කාලයේ කොළ පැහැතිවන අතර කල්ගත වීමේදී දුඹුරු පැහැයක් ගන්නා දළඹුවාගේ සිරුර පුරාම ඉදෙමුණු බිබිලි වැනි ලක්ෂණ දක්නට ලැබෙනවා. හිසෙහි යටිපැත්තේ සුදු පැහැයෙන් Y අකුරට සමාන හැඩයකින් යුත් සලකුණක් දැකිය හැකිවීම විශේෂත්වයක්. මෙම විශේෂයට අයත් එක් සතෙක් එක් වරකට බිත්තර 200ක් දමනු ලබන අතර මෙම දළඹුවාගෙන් හටගන්නා සලඹයාට දිනකට කිලෝමීටර් 100ක දුරක් සුළංපාර ඔසේ පියඹා යාමට හැකි නිසා එම දළඹුවන් බෝවීම සීග්‍රේන් සිදුවන බවයි පැවසෙන්නේ. මේ අතර හානි සිදු වූ වගාබිම් නිරීක්ෂණය කිරීම සඳහා සමස්ත ලංකා ගොවිෂණ සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැමිණියා. අපි ආණ්ඩුවට කියනවා මේක සුළු කොට තකන්න ලෑස්ති වෙන්න එපා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දෙට යම් වැඩ කොටසක් මේක කරමින් ඉන්නවා නැත්තේ නෑ. හැබැයි ඒක ප්‍රමාණවත් නෑ කිසිසේත්ම රජයේ විදියට දේශපාලන අධිකාරිය මේක තීන්දුවක් ගන්න ඕනකම තිබෙනවා. ලෝපුරා සේනා දළඹුව සම්බන්ධයෙන් කතිකාවක් ගොඩනැගී තිබුණත් දළඹු විශේෂය මර්ධනය කිරීම සඳහා මෙතෙක් නිශ්චිත විසඳුමක් සොයාගෙන නැහැ. එවැනි පසුබිමක කෘමිනාශකවලට එරෙහිව පහසුවෙන් ප්‍රතිවිරෝධතාවක් ගොඩනගා ගන්නට සමත් සේනා දළඹුවා මර්ධනය කිරීමට ජෛව පාලනයක් ඔස්සේ කටයුතු කරන තෙක් ආරක්ෂා වීම වැදගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. කෘමිනාශකවලින් මේක මර්ධනය කරන්න බෑ. මොකද මේ සතා දැන් මුල් රටේම ඉන්නවා. ඉතින් අපි දැන් අනෙකුත් ක්‍රමවිධි වලට, ඒකාබද්ධ පරිභෝජනාශක ක්‍රම වලට තමයි ඉද්ද වෙන්නේ සහ යොමු වෙලා තියෙන්නේ. දැන් අපි මේ සඳහා මේ සතුන්ට ආකර්ෂණය වෙන පිරිමි සතුන් ආකර්ෂණය වෙන පෙරමෝන් උගුල් අපි 50ක් විතර ගෙනල්ලා ටෙස්ට් කරා. ඒක හොඳට ප්‍රයෝග කරනවා. ඉදිරියේ බලාපොරොත්තු වෙනවා මේ උගුල් තවත් විශාල ප්‍රමාණයක් ගෙන ක්ෂේත්‍ර වල ස්ථාපනය කරලා ඒ සුඹු සතුන් මර්ධනය කරන්න. ඒ මගින් ගහණය අඩු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපිට මේ මර්ධනය කරගන්න පුළුවන් සදයක් තියෙනවා. ඔය කිසිම දළඹේ කළුවලට කැමති නැහැ. ඒ හින්දා උදේ 7ට විතර 7ට කලින් පින්න තියෙන වෙලාවේ 10යි පුච්චලා හොඳටම පුච්චලා අලු වුණාට පස්සේ ඒ අලු ටික උදේ 7ට විතර මේ කුඹුරේ ගහන්න පුළුවන් නම් බඩරිඟු යායටම ගැහුවොත් මේ යා මර්ධනය වෙනවා. දෙපාරක් විතර ගහනකොට මර්ධනය වෙනවා. මොකද අලු තියෙන තැනක විතර දාන්නවත් ඒගොල්ලෝ නැවත එන්නේ. කෙසේ වෙතත් මෙමෙ දළඹ විශේෂයේ මර්ධනය සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ආරම්භ කර ඇති පසුබිමක සේනා දළඹුවන් ඔබේ වගාවන් ආශ්‍රිතව දක්නට ලැබුණ හොත් ඒ සම්බන්ධයෙන් ප්‍රදේශ කෘෂි උපදේශකවරයාට හෝ 1902 දුරකථන අංකයට සහ 0.81 2388316 දුරකථන අංකයට හෝ වහාම දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහජනතාවකින් ඉල්ලා සිටිනවා.